කොරෝනා පළමු සහ දෙවන රැල්ල මෙන්ම මේ තුන්වන රැල්ලේද රසායනාගාර වාර්තා ලැබීම ප්‍රබාධ වීම ඉතා කණුගාටදායක තත්ත්වයක් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසන්නේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කර තිබුණා. රසායනාගාර වාර්තා කඩිනමින් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් මේ වන විට ස්ථාපිත කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කර තිබුණා. රටේ දැනට පවතින තත්ත්වය රසායනාගාර වාර්තා හා රෝගීන්ගේ දත්ත හරහා වාර්තා වන තත්ත්වයට වඩා භයානක සහ බැරෑරුම් බවත් ඔහු පවසා තිබුණා. COVID-19 පළමු සහ දෙවන රැල්ල වගේම කණගාටුදායක විදිහට රසායනාගාර වාර්තා ලැබීම් මේ රැල්ලේදී ප්‍රමාද වෙමින් තියෙනවා. ඇත්තටම මේ මොහොතේදී වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අපි දැක්කා ඊයේ දිනේදී 1500 ඉක්මවා යනවා. අපිට මේ වාර්තා වෙන්නේ මීට දින 3කට හෝ කලින් වාර්තා විය යුතු රෝගීන්. ඒ නිසා රටේ පවතින නියම ස්වභාවය මේ රෝගී දත්තවලින් දැනගන්නව නම් ඒක අපි මවා ගන්නා වැරදි චිත්‍රයක්. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව අවබෝධයක් ගන්නේ නම් අද දිනේ පවතින නියම ස්වභාවය අවබෝධ කරගත යුතුයි. මේ ඇති වෙලා තියෙන තත්ත්වයට මහජනතාවගේ සංචාරණය තමයි ප්‍රධාන වශයෙන් හේතු වුණේ. ඒ නිසා තවදුරටත් අපි වගකීම් විරහිතව අනවසර ඒකරාශී වීම් ගැවසෙනව නම් කටයුතු කරනව නම් සමාජ දුරස්ථභාවය අවම වන විදිහට කටයුතු කරනව නම් ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. තමන්ගේ නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙලදී ගැනීමට නිවසින් බැහැරට යන්න නමුත් අනවශ්‍ය ලෙස සති පොළවල් සහ රාත්‍රී වෙළඳසල් හෝ අනෙකුත් ස්ථානවල රැඳී සිටින්න එපා. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙලා ඉතාම අභාග්‍ය තැනකට හල්ලු වෙන්න තියෙන ඉඩ වැඩි කියලයි ඔහු අවසානයේ නැවතත් අවධාරණය කරමින් සඳහන් කරේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට අමතක කරන්න එපා.